May. Primetime Sunrise. Prouthi Prakashai. අයිබෝන් සුබෝදාසන කොබෙත් විසිටින්නේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම තිනුෂා අබේසිංහ ප්‍රථමයෙන් සිරස්තල පළාත් පාලන කොට්ටාස සීමා නිර්ණය පිළිබඳ අභ්‍යාචනා කමිටු වාර්තාව සතියක් තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා Vieli Kalagunin Virashita Pat Kumru Vinwin Vandi Pradania Adasita Arabay Pus Vishishak Baptavim Hetwin Sikiri Katapat Paure Kurup Givalata Hani Nigerian Guan Hamada Praharekin Putkalin Panas Denikum Maruta Palat Palna Kotasa Sima Nirne Pilibada Abiyachana come to War Tower සතියක් තුල ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ වාර්තාවේ තාක්ෂණික කරුණු කිහිපයක් මේ වන විට සකස් කරමින් පවතින බවයි. මීට අමතරව මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් සියලු පක්ෂ නායකින් සමග සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි. අමාත්‍යවරයා පැවසුවේ සුළු පක්ෂවලට ඇති ගැටලු සහගත තත්ත්වයන් නිවැරදි කිරීමටද කටයුතු කරන බවයි. පළාත් පාලන කොට්ටාස සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව ඊයේ පසුරුවේ විෂය භාර අමාත්‍යවරයා විසින් බාර ගනු ලැබුවා. ස්ථාන මාරු නියෝග අනුව නව තනතුරු සඳහා වාර්තා නොකළ නිදහරින් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජේජේ රත්නසිරි මහතා සඳහන් කළේ එම නිර්ධාරින් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. ජනවාරි පළමුවනිදා සිට රාජ්‍ය පරිපාලන සේවය නිර්ධාරින් පසුකට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දුන් බවද ඔහු සඳහන් කළා. ලේකම්වරයා පැවසේ සතියක් තුළ ඔවුන් අදාළ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කළ යුතු වුවත් ඇතමුන් එම නියෝග නොතකමින් පෙර සේවා ස්ථානයේම සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. Vieli Kalagunin Vinashayata Pat Kumuru Wenuwen Wandi Pradhanaya Ada Arambha Kerenawa. මේවන විට වර්ෂා ප්‍රෝසිස ප්‍රදේශවල වගා කළ තිබී සහ මුලින්ම හානි වෙලා අවසන්. ඒ වගේම සුළු වාරි මාර්ග සම්බන්ධ කරගෙන තියෙන වී වගාවත් හානි වෙමින් පවතිනවා. ඊළඟට මහා වාරි මාර්ග සම්බන්ධ වෙලා තියෙන වී වගාව තාම හානියට පස්සලා නැහැ. ඒ නිසා වතුර බුර දෙක තුනක් මහා වාරි මාර්ග වලින් නිදාස් කරේ නැත්නම් ඒ කුඹුරු වලත් අපිට බලාපොරොත්තුවක් ලබා ගන්න බැරි වෙන පස්සයක් තියෙනවා. ඒකට මේ අනුව ගණනය කරලා බැලුවාම සාමාන්‍යයෙන් මේ කන්නේ අපිට වී වගා සඳහා අවම වශයෙන් පිළියෙන දෙකා මාරක වන්දි ගෙයීමට සිදු වේ යයි කියලා. අතුරු භෝග සහ අනිකුත් ධාන්‍ය වර්ග කෘෂි රක්ෂණයට යටතේ රක්ෂණය වෙලා නැහැ. හැබැයි ඔවීන් වාසනාවන්ත වෙනවා මේ වගේ සිද්ධියක් සිද්ධ වෙනවා. ඊළඟ කන්නේදී ඔවී වගාව හැරෙනකොට බඩින් වගාව, ඒ වගේම මිරිස් වගාව, අර්ථාපල් වගාව, සෝයා වගාව, ලුණු වර්ග වගාව අනිවාර්ය රක්ෂණය කරන්න ඕන කියලා අපි මේ අයවැලේකට ඉදිරිපත් කරා. යෝජනා අපසේ මේක අනුමත වුණා. ඒ අනුව ඒවත් මේ කන්නේ නෙවෙයි ලබන කන්නේ නෙවෙයි අනිවාර්යයෙන්ම රක්ෂණය වෙනවා. විශේෂක් ව්‍යාප්ත වීම හේතුවෙන් සීකිරිය කැටපත් පවුරට බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම පුස් කැටපත් පවුරේ ස්ථාන කිහිපයක පැතිරී ඇති අතර ඒ හේතුවෙන් ඒ මත ලියා ඇති කුරුටුකි නොපෙනී යන තත්ත්වයක්ද උද්ගත වේ අවසන්. මධ්‍යම සංස්කෘතික ආරමුදලේ අධ්‍යක්ෂ ජෙනරල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ එම පුස් ඉවත් කිරීම අද ආරම්භ කරන බවයි. කැලණිය විශ්වවිද්‍යාලයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයද වැඩපිළිවෙලට හිමිව ඇති බව ඔහු ප්‍රකාශ කළා. කැටපත් සමරේ බාහිර කුඩසේ වර්ධනය වී තිබෙන පුෂ්පෙන්දීමේ ක්‍රියාවලිය සංරක්ෂණය
කිරීම සඳහා විශේෂ රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් මේ වැඩ කොටස් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආරම්භ කරන වැඩපිළිවෙල මාස 3ක් 4ක් පමණ අපිට පාවිච්චි කරලා සාන ආරක්ෂා කර ගැනීම සඳහා අපි කටයුතු සම්බන්ධ කරලා තිබෙනවා. එතන අත්ත වශයෙන්ම ශුද්ධ ජීව විද්‍යා කටයුත්තක් බැවින් අපි විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ ශුද්ධ ජීව විද්‍යා අංශය ඒ අංශයේ සිටින මහාචාර්ය ජයරත්න මහත්මයා අපේ ආයතනය සම්බන්ධ වෙලා මේ වැඩ කටයුත්තට සහාය දායකත්වයක් ලබනවා. ඔහුත් ඒ වගේම අපේ චිත්‍ර සහ ඒ කැටපත් පවුර පිළිබඳ විශේෂඥ මහාචාර්ය ජගත් පීරසිංහ වගේ ඒ විශේෂඥ බහුතුන්ගේ සහාය අවශ්‍ය මධ්‍යම සංස්කෘතික අරමුදුල කාලාන්තරයක් තිස්සේ ලබාගෙන තිබෙන ඔවුන්ගේ සහයත් මේකට අපි ලබාගෙන තමයි මේ ආයතනය වැඩ කටයුතු කරගෙන යන්නේ. ඊගිරියේ ප්‍රධාන චිත්‍ර ගුහාවට බාහිරව විශේෂම පහළ ප්‍රදේශයේ තිබෙන ගල් ගුහාවල ඉතාම වැදගත් චිත්‍ර සමූහයක් තිබෙනවා. එහි සමහර ගුහාවල පුස්තැනීමේ ක්‍රියාවලිය නතු වී තිබෙනවා. ඒ සඳහාත් මේ ක්‍රියාවලිය අනුගමනය කරමින් චිත්‍ර ආරක්ෂා කිරීම සඳහාත් මේ සංරක්ෂණ ක්‍රියාදාමය අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මොරගහ කන්ද ජලාශයට ජලය පිරවීම මේ දිනවල සිදුවනවා. එම ප්‍රදේශවල සිටින සතුන් බේරා ගැනීමේ මෙහෙයුමක්ද ඊට සමගාමීව ක්‍රියාත්මකයි. අක්කර අඩි 460,000ක වපසරියකින් යුතු මෙම ජලාශයේ මංගල දියවර පිරවීම පසුගිය 11 වැනිදා සිදු කෙරුණා. ජලයෙන් යටවන ප්‍රදේශවල සිටින සතුන් බේරා ගැනීමේ මෙහෙයුමට වනජීවි නිලධාරීන් පශු වෛද්‍යවරුන් මෙන්ම දෙහිවල සත්ව උද්‍යානයේ නිලධාරීන්ද එක්ව සිටිනවා. ඒ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ මොරගහකන්ද ව්‍යාපෘති නිලධාරීන්ගේ සහයෝගයෙන් බෝට් 3කින් මොරගහකන්ද ජලාශය මැදට ගිහිල්ලා මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මේ සතුන් ප්‍රමවත්ව අල්ලගෙන විධිමත්ව අල්ලගෙන ආරක්ෂිත ඔවුන්ගේ වෙනත් පරිසර පද්ධතියකට උදාහැරීමටයි මේ නිලධාරීන් මේ යුහුසුලුව කටයුතු කරන්නේ. සතියක පමණ සිට මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි. ඊයේ පැවති විරෝධතා කිහිපයක් පිළිබඳවයි දැන් අවධානය. සපුගස්කන්ද තෙල් පිරිපහදු ආශ්‍රිත වෙසෙන ජනතාවද විරෝධතාවයක නිරත වුණා. ඒ තම දුවා දරුවන්ට තෙල් පිරිපහදුවේ රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් එම ස්ථානයට පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සොයා බලන බවට පොරොන්දුවක්ද ලබා දුන්නා. මැතිගම සිට හේනානිගල දක්වා දිවෙන අබලංගව මාර්ගයේ පිළිසකර දෙන ලෙස ඉල්ලමින් ආදිවාසී ජනතාව ඊයේ මැදගම නගරයේදී විරෝධතාවයක නිරත වුණා. මැදගම සිට තම ගම් ප්‍රදේශයට පිවිසීමට ඇති එකම මාර්ගය මෙවන බැවින් එම මාර්ගයේ වහා පිළිසකර කර දෙන ලෙස ආදිවාසී ජනතාව ඇතුළු ප්‍රදේශවාසීන් බලධාරීන්ට බලකර සිටියා. දිගින් දිගටම අග්නිදික විශ්වවිද්‍යාලය තුළ සිදුවන ශිෂ්‍ය මර්ධනයට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ සිසුන් අම්පාර නගර මැද්දේ සත්‍යග්‍රහයක නිරත වුණා. රජයේ ක්‍රියාවට නැංවීමට යන මීටර් ක්‍රමයට එරෙහිවීමට හේතු දැක්වීම සඳහා මහනුවර ත්‍රිරෝද රතු යදුරන්ගේ සංගමය මහනුවරදී මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. අපි තමයි මේ ජනතාව කියන්නේ. අපි තමයි බදු කියවන්නේ. මේ බදු පිට බදු බඩවලලේ අසාධාරණ කරම අපි ත්‍රිවිල් තමයි මේ කොයි රජය ආවත් මේ ත්‍රිවිල් වලට තමයි මේ ඇඟිලි ගගයි. මේව කරන්න එපා. සාධාරණ අපිත් එක්ක සාකච්ඡා කරන්න. මේ ගැටලුවෙද්දිලා අපි කතා කරලා විසඳ ගන්න පුළුවන්. මේ වගේ අසාධාරණ වැඩි පිළිලවන්න ඉදිරියට අපිටත් තියෙන කතා කරලා ක්‍රියාමාර්ග ගන්න. ඒ මොකද අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටේ පැවති තරගයකින් කොළඹ පාපන්දු සමාජය ජයගත්තා. අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටේ තරග මේ දිනවල ක්‍රියාත්මක වනවා. එහිදී කොළඹ පාපන්දු සමාජය සමග තරග කළේ ගුවන් හමුදා කණ්ඩායමයි. ඒ වන විට දෙබෙළම තරග දෙකකට සහභාගි වී ඉන් එක් තරගයේ බැගින් ජයගෙන සිටියා. අනෙක් තරගයේ අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. තරගයේ පළමු වර්ධයේදී කොළඹ පාපන්දු සමාජය ගෝල දෙකක් වාර්තා කළා. ගුවන් හමුදා පාපන්දු සමාජයට රැස් කිරීමට හැකිුනේ එක් ගෝලයක් පමණයි. දෙවැනි වර්ධයේදී දෙපළෙන්ම ගෝල වාර්තා වුණේ නැහැ. ඒ අනුව තරගයේ අවසන් වූයේ ගෝල දෙකට එකක් ලෙස කොළඹ පාපන්දු සමාජයට ජය හිමි කර දෙමින්. ඒ සමගින් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. අයිබෝවන්.
0114-896-896. www.newsfirst.lk. Feedback @newsfirst.lk.